पाकिस्तान सियालकोटे दे पसुगे दा गहत निर्लाकुनु प्रियांत कुमार महतागे देह मीट सुलु मोहतकट मत्तेन श्रीलंकन गुवान समागमट आयात यूएल 186 दरण गुवान न्यायालयेन करुणायक जात्यांतर बंडारनायक गुवान तोटीपुल वेत रैगेन एनु लबुवा मे आकारयट रैगेन आ देह मे गमुव रोहल वेत पश्चात मरण परीक्षणय संदहा रैगेन यामट नियमितव तिबेनवा पाकिस्तान सियालकोटे कर्मांत शालावक सेवे करवेन सिटी प्रियांत कुमार महता इरट आगमिक अंतवादिन पिरिसक वेतिन गहतनट लक्कुने पसुगिय तुन्वनदायि आयतने प्रदर्शनय कर तिबु आगमिक पोस्टरयक इवत किरीम मेम गहतनट हेतु बवयि पवसुने गहतनट लक्कु प्रियांत कुमार महतागे देहे पिलिबंद पश्चात मरण परीक्षणय ईए पवत्तुनु अतर अदिनेदी देहे मेरट वेत रगिनेमट पेर लाहोर ग्वांतुटुपुलेदी इरट राज्य गौरव पिरिनेमुना पाकिस्तान अग्रामात्त इम्रान खान महतागे विशेष नियोजित तगीर अश्रफी महता मिन्म पंजाब प्रधान अमात्य उस्मान वुर्गार नियोजने करमिन पलात अमात्य एजाज अलाम महता इम अवस्थावटे कुना प्रियांत कुमार महतागे घातने संबंधेन पाकिस्तान राज्य अंश गणनावक्कोस्से परीक्षण आरंभ करति मेनवा सकरवन 140කට आसन संख्यावक मेवन विटत अतरंगुट गनीमटाई एरट आरक्षक अंश कटितु करति बेन्ने इन प्रधान सरकारवान 13 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස සියල්කෝට් අධිකරණය ඊයේ නියෝග කළා. එම 13 දෙනාද ඇතුළුව සරකරුවන් 26 දෙනෙකු පාකිස්තානයේ ගුජරාන් වාලාහි පිහිටි ත්‍රස්ත මර්ධන අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණ භූමියට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙන ආකාරය දැකගත හැකි වුණා. පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙම සැකකරුවන් දින 15ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. මෙම සැකකරුවන් යළි දෙසැම්බර් 31 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරුණා. ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 25ට අඩු පුද්ගලයන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ තරුණයන් දෙදෙනෙකු සෙල්ෆි ඡායාරූපයක් ගත් පුද්ගලයා ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර බිම ඇදගෙන ගිය පුද්ගලයා මෙන්ම කර්මාන්ත ශාලාවේ පිරිස මිසනහා උසගැන් වූ පුද්ගලයාද අද අධිකරණ ඉදිරිපත් කළ සැකකරුවන් අතර සිටින බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ සිදු කෙරෙන්නේ පංජාබ් මහ ඇමති උස්මාන් බුස්ඩාර් මහතාගේ ඍජු මැදිහත්වීම යටතේයි. මෙතර ප්‍රියන්ත කුමාර මහතාට විශාල පිරිසක් එක්ව අමානුෂික ආකාරයෙන් පහර දෙන අවස්ථාවේ එක් පුද්ගලයෙකු ඔහුව බේරා ගැනීමට දැඩි උත්සාහයක් නිරත වන ආකාරය දැකගත හැකි වුණා. ඔහු වෙනුවෙන් ගෞරව සම්මානයක් පිරිනැමීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම පුද්ගලයාගේ නිර්භීත උත්සාහයට සමස්ත ජාතියම ගෞරවය පිරිනමන බවයි. පාකිස්තානයේ සිවිල් වැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන කම්හා ඊ සුජාන් ගෞරව සම්මානය ඔහු වෙත ලබා දෙන බවද එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා. මේ අතර අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස් වූ සංවිධාන රැසක් ප්‍රියන්ත මහතාට සාධාරණීෂ්ඨ කරන ලෙස ඉල්ලා එම කාර්යාලයට සංදේශ බාර දුන්නා. සර්ව ආගමික නායකයන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් ජාතික සංවිධාන එකමුතුව සිංහල ජාතික එකමුතුව මව්බිම සුරක්ෂා එකමුතුව මානව හිමිකම් බලත්ම කිරීමේ කාර්යාලය සහ රාවණා බලකායයි මේ ආකාරයෙන් සංදේශ බාර දුන්නේ. මේ අතර සර්ව ආගමික නායකයන් සහ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායම පාකිස්තාන නියෝජ්‍ය මහකොමසාරිස් තන්මුර් අහමඩ් මහතා සමග සාකච්ඡාවක නිරත වීමටද කටයුතු කළා. මේ කුරුරු ශාස්ත්‍රවාදී දර්ශනවාදී ප්‍රතිපත්තිය මේ ලෝකයෙන්ම තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර බලවේගයක් ගොඩනගිය යුතුයි. උතුරු නැගෙනහිර යුද්ධ වෙලාවේ මානවිකම් කඩ වුණා කියලා ලෝකෙටම කෑ ගහන මේ සංවිධාන ඕන තරම් තියෙනවා. හැබැයි අද මේ සංවිධාන මේ ඝාතනය සම්බන්ධයෙන් මුනිවත රකින්නවා. ඒ සම්බන්ධයෙන් අපි හෙලා දකින්නවා. මේ හැසිරිච්ච විදිය බැලුවම එයාට වඩා ඉතාමත් බුද්ධිමත් පිරිසක් අපේ රටේ ඉන්නේ. ඉතින් අපි වෙනි පහත් ක්‍රියාවන් අනුමත කරන්නෙත් නෑ අපේ ජනතාව ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. ඉතින් මේ වැනි ක්‍රියාමාර්ග ලෝකේ නොවිය යුතුයි. මම හිතන්නේ ලෝක නායකයොත් එකතු වෙලා මේ වළක්වා ගන්න කටයුතු කළ යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය. පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම විදිහට අද ශ්‍රී ලංකාවේ පාකිස්තාන් මහකොමසාරිස්තුම මුණ ගැහුණේ මේ සාහසික ඝාතනය සම්බන්ධයෙන් අපේ විරෝධයත් කනගාටුවත් ප්‍රකාශ කරන්න එතුමාගේ ප්‍රතිචාරය වුණේ මේ සිදුවුණු අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිය විදිහට සමාවය දින බවක් ඔවුන් අපේ පාර්ශවයෙන් කළ එක ඉල්ලීමක් තමයි මේ සිද්ධියෙන් පස්සේ පාකිස්තාන් සමාජයත් පාකිස්තාන ආණ්ඩුවත්
කටයුතු කළ ආකාරයෙන් පාකිස්තානයේ තේරුම් ගන්න කියලා ලංකික අයට ඒ රට තුල ලැබෙන ආරක්ෂාව කොමක්ද කියලා අපි ඔවුන්ගෙන් ඇහුවා. එතකොට ඔවුන් අපිට දුන්න උත්තරය තමයි ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව ඔවුන් ඉතාම ආරක්ෂාකාරී පියවරවල් අනුගමනය කරනවායි කියන කාරණාව. එතෙන්දී අපි සාමකාමී විදියට මේ ප්‍රශ්නේ විසඳ ගන්න මූලික වෙන්න ප්‍රධාන හේතුව තමයි පාකිස්තානය කියන්නේ අපේ මිත්‍රයෙක්. මා මුස්ලිම් භක්තිකය වශයෙන් මේ සඳහන් කරන්නේ ඉස්ලාම් ආගමේ එක ජීවිතයක් විනාශ කරන එක මුළු ලෝකයම විනාශ කරන සමානයි. ඉස්ලාම් ආගමට පටහැලිව ඉස්ලාම් ලේබල් කරගෙන මේ කරපු අන්තවාද ක්‍රියාව අපි තරයෙන් එලා දකින්නවා. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට එරෙහිව සිංහල රාවය සංවිධානය කළ විරෝධතාවක් මහනුවර ගැටඹේ ශ්‍රී රක්කංග විහාරස්ථානයේ ඉදිරිපිට දීපැවැත්තුණා. පක්ෂ විපක්ෂ නියෝජිතයන් රසක් අදත් ගණේමුල්ල පිහිටි ප්‍රියන්ත කුමාර මහතාගේ නිවස වෙත පැමිණ ඒ මහතාගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කළා. රජයේ මැදිහත් වෙලා දැන් කියලා දින අද රෑම මේ පරීක්ෂණේ පවත්තන්ද කියලා අය අද රෑට මල් පරිසරයේ ගොඩක් දුරට පැවැත්වි. දැතුනොත් උදේට මෙතෙන්ට ලැබෙන විදිය තමයි දැන් ලැහැත්ති කළා කියන්නේ. මේ අවස්ථාවේ ජනාධිපති ලීකම් කුමාර මැදිහත් වුණා මේකට අධ්‍යාපනතර කතා කර ප්‍රසංගවන්තයන් යනවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේක සම්බන්ධීකරණ කටයුතු කළා දින එකට. ඒගොල්ලන්ගේ සහයෝගයෙන් තමයි මේ පොඩි එක මේ විදියට ඉක්මනට ගෙන ගන්න පුළුවන් වෙනවා. ක්‍රුවල ටිකත් ඒගොල්ලෝ කරනවා. ඉතින් රජයේ නිලධාරී ශිල් දෙනාම මේ පිටිපස්සෙන් ඉන්නවා. අපි බදාලා තමයි අවසන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රියන්ත කුමාර මහතාගේ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත රජයේ පාර්ශ්වයෙන් ටුවිය යුතු සියලු කාරණා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ප්‍රියන්ත කුමාර මැතිතුමාට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඉතින් ඒ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් ගත යුතු සියලුම පියවර පිළිබඳව ශ්‍රී ලංකා රජය නිරන්තරයෙන් පාකිස්තාන රජය සමග සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය වැඩ කටයුතු අඛණ්ඩව කරගෙන යනවා. ඒ පවුලට මූල්‍ය වන්දි ලබා ගැනීම හා අනෙක් සියලු කටයුතු සම්බන්ධයෙන් පාකිස්තානයේ කරන විමර්ශන පිළිබඳව දිනෙන් දින අපව දැනුවත් කරන බව පාකිස්තාන රජය අපට බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් අපේ බලවත් ශෝකය ඒ පවුලේ සමාජිකයන්ට අපි ප්‍රකාශ කරනවා.